Ami? Mokad o Ami ada kata nanti? Mata deng kata kerandap deh pawelat ini Ami. Eh mokad ane? Nah iting, hematamu ya prasnano amang utar deno ikam dewi no ikcera ini. Enang api wena sekatat tekad teri beli kiamud. Mokad kiwe? Teri beli kiamud. Anne wede. Ini hebei onna kavi yang kian doni. Mang hari asa ini kavi kian de. Enang gue ama patanggan ko. Patanggan de di. Onna mang kian wa. Onna mang kian wa. Kadane onna mang kian wa. Onna mang kian wa. Onna mang kian wa. Koi din tama nene. Hari, haha pura kiro yang patangkan ko hina, eko honda. Me hina wende pa iti handa. Mangito, iti ko kagiyay gilanti mat. Hari, oya patangkan ko. Ya, hari, hindi ko mangkiyan na. Aba iti ko utere kawin kiyan do, ne? Hari, iti ko ya isalahan ko. Ano nang? Sat samudure diya palle upanne. Ema samudure diya matupita pipenne. Vesita pini baba nitharam moranne ada berinang heta thora kiyanne satsamu dure diya palli baba moga oya mokada babek gana kiwi baba neve vesita pini baba babek gana neda kiwi unadanne patalawa ganne hari ena man kiyanne da me ada berinang heta kiwama athi kiyala oya kiwa neda Ni mang hinan uttare heta kiyanna. Na ehema ba. Oyama ne kiyeda mul me kaviyen kiyamu kiyal. Hari itin hama dama wage mekat ehena oyama kiyanda ko. Hari aagannu kena uttare. Satsamudure diya palle tibei ala. Ho. Oya dan kalin kiyapu ekama ne kiyanda hadanni. Hari poddak ahagena inda ko kalabala wenawana hama tissem. Hari aagannu ko. Kiyan. Satsamudure diya palle tibei ala. Ema samudure diya matu pita tibei kola. Kola. Vesata pini baba morana kakulu mala. Matsaka inta mutu kudeki nelum mala. Nelum mala gana ta ochchara welawa therawillen kiwwe. එතකොට මේ යමි දැන් ඔයා ඔය කිව්වේ මේ මොකද්ද මේ මැස්සෝ නෙමෙයි අයියෝ ඒකත් පතල එනවා ඔයා කියන්නකො මොකද්ද මැස්සෝ නෙමෙයි මැස්සෝ නෙවෙයි මත්සකයෝ හානි එහෙමත් සත්තු ඉන්නවද මම කවදාවත් අහලා නැහැ නේ එහෙම වචනයක් මත්සකයෝ කියන්නේ මාළුන්ට මොකක් කිව්වා මාළුන්ට මාළුවන්ට ඇත්තමද ඔව් මත්ස්‍ය කියන වචනේ තමයි කවි භාෂාවෙන් මත්ස්‍යකයෝ කියලා යොදලා තියෙන්නේ. ඒ කියන්නේ නෙළුම් මල යට වතුරේ මාළු පීනන එක ගැන නේද? ඔය තේරුම් ගත්තේ. මේ වගේ ලස්සනට තව තේරවිල්ලක් මට කියලා දෙන්නකෝ. හරි බලමුකෝ. සත්සමුදුරේ දිය පල්ලේ උපන්නේ. ඔළුව නැතුව කඳමයි සාප දුන්නේ. නෙත් දෙක උඩ තියා බිම ගොදුරු කන්නේ තුන් පදේ තෝරාලා කියන්නේ නෙත් දෙක උඩ තියාගෙන කන්න පුළුවන් දන්නේ තෝරන්නකෝ හිතුව අද ඔයාට විතරයි ඕක තෝරන්න පුළුවන් කියලා ඔන්න අහගන්නකෝ හරි උත්තරේ කියනවනම් කොච්චර දෙයක්ද ඔන්න බලාගන්න හරි බැරෑරුම් කවියක් අනේ කමක් නැහැ ඒකට විතරක් උත්තරේ දැන් කියන්නකෝ ඔයා හරි ගහගන්නකෝ සත්සමුදුරේ දිය පල්ලේ උපන් සතා ඔළුව නැතුව කඳමයි සාප දුන් සතා නෙත් දෙක උඩ තියා බිම ගොදුරු කන සතා දැනගන්නේ මී කක්කුට්ටා නොවැද සතා මොනවා කක්කුට්ට ගැන දන්නේ ඔච්චර වෙලාව ඒ වා කවියෙන් කිව්වේ නැතුව මේක නෙමෙයි මේ යා උඩ බලාගෙනද කෑම කන්නේ S2 තියෙන්නේ උඩනේ S2 කොහොමද තියෙන්නේ උඩ කොහොමද තියෙන්නේ උඩ ඒ හින්දා අපි වගේ පහල බලන් කන්න බෑ උඩ බලාගෙන තමයි කන්නේ ඇත්තමයි නේද ඔව් ඔන්න එහෙනම් අන්තිම එක ඔයා කියන්නකො මේක ඔයා ආසම කෑමක් ගන්න ඉතින් දලන්නකො ඉතින් මට දැන් මේ කෑම මතක් කරානේ
දැන් බඩගිනි හින්ද බෑ. හරි හරි පස්සේ කන්න පුළුවන් ඉස්සලා මේක අහගන්නකෝ. ඔයා කියන්නකෝ මේ බඩගිනි හින්ද ඕවට දෙන්න පුළුවන් උත්තරත් මට අමතක වෙනවා. කමක් නැහැ කියන්නකෝ. කටුවානෙන් කෙටුවා වැනි කොලේ සැටි රතු නූලෙන් ගෙතුවා වැනි මලේ සැටි තුන් මස පිරෙන කල කුකුලෙක් විතර ඇති සාර මසට පැහැනා ගෙඩි කියන් සකි. මොනවදනේ ඔයා මේ කියන්නේ? මට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ නේ. මේ එතකොට එහෙම කෑම වර්ගක් තියෙනවද? මේක පළතුරක්. හරිම අස පළතුරක්. පළතුරක් වෙන්නේ කොහමදනේ අර මෙච්චරක් විතර මෙච්චරක් විතර මෙච්චරක් විතර උස කුකුලෙක් ගැන නෝ කිව්වේ. මේ හිනා වෙනවා ඉතින් කුකුලෙක් ගැන කතා කරලා. උත්තරේ අන්නාසි ගෙඩිය. හේ අන්නාසි? හරි අපි හරි. හේ කොහෙද යන්නේ කොහෙද යන්නේ? මේ වෙන කොහෙද? ඔයා කිව්වා වගේ කුකුලෙක් විතර උස අන්නාසි ගෙඩියක් අපේ වත්තේ තිබුණා. පොටකින් නෑ. ඉතින් ඉතින් කියන්නේ ඒ අන්නාසි ගෙඩිය කඩාගෙන කනකම් මට ඉවතිල්ලක් නෑ. ඒ ඉන්න මේ පොඩක් ඉන්නකෝ. මේ තව තේරෙවිලි තියෙනවා. අනේ මේ ඔයා තනියම තෝරගන්න මම ගිහින් එන්නම්. ඕනනම් ඔයාට අන්නාසි කෑල්ලක් අරගෙන එන්නද? මොකද කියන්නේ? අන්නාසි නෙමෙයි අපිට මේ පොඩ ඉන්නකෝ. මේ ඔයා තනියම තේරෙවිලි ගිහින් ඉන්න මම පට පිරෙන්න අන්නාසි කාලා එනවා. ඈ මන තනියම තෝරන්න? අයියෝ නානා ඇගේ පුරසාරම් බස් අසා. හෝ පොටකින්ද කරදර කරන්න එපා. ඈ මම මේ පොතක් කියවනවනේ. මේ මම බැලුවේ මේ යමි අර මේ අලුත් බත් ජාතිය හැදුවේ කවුද දැන් ඔයා ඔය කියපු බත් ජාතිය? ඔව් ඔයා කවුද බත් ගැන කිව්වේ? මන්න කිව්වේ මේ ඔයා දැන් කිව්වේ මේ මොකද්ද මේ මොකද්ද මේ පුරසාරම් බතක් ගැන? අයියෝ පුරසාරම් බතක් නෙමේ පුරසාරම් බස්. ඈ මේ ඒවා මේ ෆ්‍රයිඩ් රයිස් වගේම රසයිද? ඔව් රසයි. ඔයාට ඉතින් හැමදේම කෑමකට හරව ගන්න ඕනේ. අපිට කන්න දෙනවා නම් අපිට බොන්න දෙනවා නම් ගිගින් මොනකෙන් ගෙඩියට තව ඕනේ කියන්නේ ගිගිදිගි මොනකෙන් මේ කරදර කරන්නේ පොඩ්ඩක් ඉන්නවද? මට මේ පොත කියවන්න දී. ආ ඔයා කියවටකෝ. මොනකෙන් ගෙඩියට තව පොඩ්ඩක් ඉන්නකෝ. ඔයා කියවන්නකෝ. ඇගේ පුරසාරම් බස් අසා කෝපයෙන් විරු වැටුන. ඒ පාර මොකද? ආයි කිව්වනේ මේ මොකද්ද මේ මොකද්ද විරු වැටුනලු? මේ කොහෙටද නේ වැටුනේ? අනේ මේ හැමදේම අගමුල පටලව ගන්න එපා. අගමුල පටලව ගන්න ඉතින් මම නූල් බෝලයක් ය දැන් ඔයානේ කිව්වේ මොකද්ද මන් දෙකක් වැටුණා කියලා. ඔය බලන්න කොහෙටද වැටුනේ කියලා. ඒවත් පොනාදනේ අයියෝ මොකද මේ මම කියන වචන පටලව ගන්නෙ? ඔයා කියන විකාර කතාවලට කවුදනේ පැටලෙන්නේ නැත්තේ? වියරු වැටුණලු බම්පුරතාවක් පටක් ගැන කියන මොනවා කියනවද මන් දන්නද? හරි මේ දැන් පැටලිච්ච වචනේ කියන්නකෝ. මොකද්ද වචනේ? මං අහලවත් නැති වචන මොකටද ඔයා කියවන්නේ මෙතන? මේ හැමෝම බලාගෙන ඉන්නවා. ඔයා මේ මං අහලා නැති වචන කියවනවා. නොදන්න දෙයක් තියෙනවා නම් ඉගෙන ගන්න ඕනේ. එතකොට තමයි අපි දැනුමෙන් සන්නද්ධ වෙන්නේ. අය කිව්වනේ ඉතින්. තව එකක් කිව්වා. ඇයි දැන් මොකද්ද ඒ පාර මං කිව්වේ? ඇයි දැන් කිව්වේ මොකද්ද සන්නද්ධ මොකද්ද? ඒ වචන පැටලෙනවා මට. සන්නද්ධ කිව්වේ. ඒක ඔය සත්තබද්ද වගේ එකක්ද? සත්තබද්ද අයියෝ. අනේ ඔයා එක්ක බෑනේ යන්නේ. අනේ මයි යනවා. මේ ආ ඉන්නේ කොහෙද යන්නේ? එහෙම පටලව ගන්න ඕනේ නැ මේ පුරසාරම් බත් නෙවෙයි. හෑ පුරසාරම් බස්. ඔය ඉතින් ආයේ කිව්වනේ. ඒක ගොඩක් ලොකු බස් එකක්ද? අයියෝ එහෙම බස් එකක් නෙවෙයි. එහෙනම් අපේ භාෂාව බස භාෂාව. ඔව් අපි මේ කතා කරන්නේ බස. අපි කියන්නේ කිව්වා. එතකොට මේ ලොකු බස් එකක් නෙවෙයි නේ? නෑ ඒ බස් නෙවෙයි. පුරසාරම් බස්. එතකොට ඒකේ තේරුම මොකක්ද? උවමනාවට වඩා යමක් වර්ණනා කරන්න බොරු ගොතලා කියනවා කියන එකයි ඒකේ තේරුම. යමි. එතකොට වහසි බස් කියන්නේ මොකක්ද? මට මතකයි අපේ ටීචර් එහෙම වචනයක් මට කිව්වා. හරි. පුරසාරම් බස් කියන්නේත් වහසි බස් කියන එකම තමයි. ඒ කියන්නේ පුරසාරම් කියේ බස් එක යනවා. අයියෝ ආයෙත් බස් එකක් ඇදලා ගත්තනේ. එහෙම එකක් නෙවෙයි භාෂාව. භාෂාව. එතකොට අර ඔයා කිව්වේ අර කොහෙටද මන්ද වැටුණා කියලා? ඒ මොකද්ද? වියරු වැටුණා කියන්නේ. අන්න වියරුව වැටුණා කිව්වේ ඔය කොහෙටද ඒක වැටුනේ? වියරු කොහෙවත් ඇදලා නෙවෙයි. වියරු වැටුණා කියන්නේ පාලනය කරගන්න බැරි තරමට කේන්ති ගියා කියන එක. මොකද? පාලනය කරගන්න බැරි තරමට කේන්ති ගියා කියන එක. ඇයි හිනාවෙන්නේ? මම හිතුවේ වැටුණා කියලා. මේ දන්නවද?
නෑනේ කියන්නකෝ. දැනුමෙන් සන්නද්ධ වෙනවා කියන්නේ මොකද්ද කියලා දන්නවද? දැනුම කියන වචනේ නම් දන්නවා. සන්නද්ධ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපි දැනුමෙන් හුඟක් පොහොසත් වෙනවා. පොහොසත් වෙනවා? ඈ? ඒ කියන්නේ මේ සල්ලි දීලා ගන්නවද? අයියෝ, ඔයන්ටි ආයේ පටලව ගත්තානේ. දැනුම වැඩි කර ගන්නවා කියලා හිතා ගන්නකෝ. ආ, ඊතකොට නම් මට තේරුණා. දැන් ඔයා මොනවද ඉගෙන ගත්ත වචන? අනේ මේ යමි. ඔයාගේ පුරසාරං ඇති. ඈ? මොකද උනේ? මම බඩගින්නින් වියරුවට එන්න ඉස්සලා කෑමෙන් සන්නත්ත වෙන්න උනේ. එතකන් ඔබ ඉන්න උනේ. මොනවා? කතන්දර පොත් කියවන්න කවුරුත් කැමතිනේ. අලුත් විදියකට කතන්දරයක් කියවමුද? මේ කතාවට අනුග්‍රහය දුන්නේ සමනල දැනුම ප්‍රකාශන ආයතනය. අලි හොඬවැල. මේ හොඬවැල මට මහ කරදරයක්. මටත් පුංචි නහයක් තිබුණා නම් කියලා අලි පැංචා කෙඳිරි ගෑවා. අලි පැංචාගේ තාත්තා හිනා වුණා. තේන් පැංචාගේ බිමට වැටුණා. පැටව වැඳුවා. අලි පැංචා හොඬවැලෙන් කූඩුව ගහ උඩ තිබ්බා. හා පැංචා අඹ ගෙඩියක් කඩන්න උඩ පැන්නා. ඒක කඩා ගන්න බෑ. අලි පැංචා අඹ කඩලා දුන්නා. වතුර නැතිව දුකෙන් හිටිය මල් කුමාරිට අලි පැංචා වතුර ගෙනත් දුන්නා. මල් කුමාරි හිනා වුණා. ලොකු ඇස්සක් වැහලා ගඟේ වතුර වැඩි වුණා. යාළුවෝ කට්ටිය ගඟෙන් එකට වුණේ අලි පැංචාගේ හොඬවැල නිසා. දවසක් යාළුවෝ නාන්න ගියා. වතුර මලක් වගේ අලි පැංචාගේ හොඬවැල යාළුවන්ට නාන්න උදව් කළා. හොඬවැල නිසා මට වැඩ ගොඩක් කරන්න පුළුවන් වුණා. මේක නම් හරිම අපූර්වයි. අලි පැංචා තාත්තට කිව්වා. මේ බලන්නකෝ අපේ යාළුව අපිට එවලා තියෙන දේවල්. කෝ 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 බලන්න. මේ බලන්නකෝ. ලස්සන නැටුම් ගැයුම් ගොඩායි. මේ අපි මේවා හැමෝටම පෙන්නමු. ඕ හැමෝටම පෙන්නමු. අපි මුළු ලෝකෙටම පෙන්නමු. එහෙනම් අපි දැන් බලමු. Kids Talent. වත්තතරන්නම් මලක්කදන්නම් අම්මට දෙන්නම් දීලා වදින්නම් පොට්ටික ගන්නම් පාසල් යන්නම් අපුල් යන මං ජක්කලම නා පිලි හොයින්දෝ ලන්තරු පිඩිබා ලේලු පොහොයින්දෝ දුයි දුයි පුතලා ලේ බිලින්දෝ රං කඩලා හෙඩේවි තුහින්දෝ. අපි දෙන්නන අත්තට හතන්න අපේ යාළුවෝ ගොඩාක් කැමතියි. ඒ අත්තඩවල ෆොටෝ වගේම වීඩියෝත් අපේ WhatsApp අංකයට අපිට එවලා තිබුණා. ඉතින් අපි හිතුවා ඒ යාළුවන්ගේ දක්ෂතා ඔයාලට පෙන්වන්න. දැන් අපි බලමු අපේ යාළුවෝ හදපු ලස්සන නිර්මාණ ටිකක්. මේ Kids Craft.
asin pipi kusuman nilagani sadahin pahan dalwa man dua gani buturwa apiya sehi ap hem taba gani pudadi tun sarana samatam laba gani Na tam di nana. Kok kamu deh? Oh di nana aibuan. Aibuan. Lassen malu aja lah, mai di nik ada villa inna wa. Mi, kau tu mi? V. Hari, itu kau deh apa tini oya aja akka deh? Ah. Eh nang kian tu kau akka ke namu kata kie lah. Mitma basiluni. Itu kota akka kian itu nanggi kita mau kata kira. Pansiluni caturia. Ah, itu kota ini nama kota tata amihi awi. Emi berada satahan balan. Ah, mihi ini villa ti ini emi berada satahan balan dulu. Itu kota ini nama belu ada itu emi. Oh, ne? Itu kota mama kau tak? Emi, oya hari hutai ni. Mama tamai Emi, itu kota oya kira sahre din ni. Montessori. Itu kota akka. Hatere wasari. Kian ni lapan awal tu, si satu ni lihat wani de. Ah, untuk padang kerana wani de kian ni. Mau tanya ni, kata ini nagi. Akka padang kerana net dekat ni. Akka tak kian doni padang kerana dekian lah, untuk deh. Eh menang, ada mana ada idiri pat kerana ni oi dehna. Sinduak. Ani, hari Hyundai. Eh mana kamu balan sindu mau kat kiri la? Twinkle. Ha, eh mana kamu ko balan? Twinkle, little star, how I wonder what you are up above the vessel high, like a diamond. In the sky. Chaa, hari lassan te kiwa ni, Me, itu kuta mono wata ittar kiyan ni? Taru walat. Mata matakai yami mata dawasa koka kiyala dunna. Taru tiyen ni, akasi. Kohi de? Akasi. Taru tiyen ni akasi ni de. Emi yami balanua wagim, padang adap karano ni. Haa. Hontai, emanang, api tawat-tawasa ka hambu imu de? Ha, ini nang din nata ma, Aibuan. Ah, api ta citra yopi alu les tida. Ini nang yamu citra pitu ata. Melasana Surya Kanta malende kalhan. Nadulian de lasana citra tamai me. Tunawasarina Manisha tamai me lassana chithraya uwe. Migamu inna Sandeshge chithrayai me. Mage punchi malvatta Sakuni ende. Jayantipura inna Netuni tamai me lassana chithraya api kendale uwe. Balanna Sushmita enda Malutenke lassana. Avurudu 4k vayasa Sanuli tamai me chithraya api kendale uwe. දෙනුවන් නැන්ද අපේ පන්සල තමයි මේ මුල්ලේරියාවෙ ඉන්න සංසිත තමයි මේ ලස්සන චිත්‍රය අපිට ඇඳලෙව්වේ
වජ්‍රා සිංසපාණියන්ද ගම ගෙදර තමයි මේ. මේ ලස්සන කුකුල් පවුලෙන්දේ මිහිනි. පුංචි ආර්යගේ චිත්‍රය තමයි මේ. මේ ලස්සන කඳුපන්ති අපිට ඇඳලෙව්වේ දිනිදු. නැදුම් ගමුවේ ඇත් රාජාව අපිට ඇඳලෙව්වේ ඉමිර. ලිතුමිගේ ලස්සන චිත්‍රය තමයි මේ. බලන්නකෝ යශෝධ්‍යගේ චිත්‍රය ලස්සන. මේ පැන්ඩව අපිට ඇව්වේ කුලන. පොල්ගස්සෝවිට ඉන්න ටිෂ්නි තමයි මේ ලස්සන චිත්‍රය අපිට ඇව්වේ. දික්වැල්ලේ ඉඳන් සත්සල ඇඳල උපු චිත්‍රය තමයි මේ. ඔන්න ඔයාලගේ චිත්‍ර ලියුම් අදහස් සේරම අපිට එවන්න අමතක කරන්න එපා. මෙන්න මේක තමයි අපේ ලිපිනේ. නිෂ්පාදක එමි යමි හඬ කැවීම් ඒකකය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ 7. ලස්සන ලස්සන චිත්‍ර ඇඳලා අපිට එවන්න ඕනේ. මතක තියාගන්න A4 ප්‍රමාණයේ කොලයක චිත්‍රය ඇඳලා ඔයාලගේ නම ලිපිනය කොලය පිටිපස්සේ ලියලා අපිට එවන්න. ඕන්න වෙනද වාගේම අදත් අපිට යන්න වෙලාව ඇවිල්ලායි තියෙන්නේ. අද තමයි මේ මාසේ අපි ආවල හම්බ වෙන අන්තිම දවස. මේ යමියෝ ඈ ඒ කියන්නේ වෙසක් මාසේ ඉවරයි කියලා නේද? ඇයි යන්නේ ඒක දුකෙන් වගේ කිව්වේ? දුකයි කියන්නේ ඉතින් දන්සල් වෙසක් කූඩු තොරන් එහෙමත් ඉවරයිනේ. ආහා ඒ වුණාට ජූනි මාසේ පොසොන් මාසෙනේ. ඉතින් කියන්නේ පොසොන් වලටත් දන්සල් දෙනවා. හ්ම් ඇත්තද? නැතු පොසොන් කියන්නේ ලංකාවේ බෞද්ධ ජනතාවට වැදගත්ම මාසයක් නේ. අනේ මට විස්තර පොඩ්ඩක් කියන්නකෝ. විස්තර කියන්නේ ලබන සතියේ. අයියෝ අනේ ඒ කියන්නේ තව සතියක් බලන් ඉන්න වෙනවනේ. ඔව් දැන් අපි අදට වැඩසටහන ඉවර කරන්න බෑ. අනේ උනට කමන්නේ මට පොඩ්ඩක් කියලා දෙන්නකෝ. හරි පොඩ්ඩක්වත් කියලා දෙන්න බෑ වෙලාව නැහැ. මේ වැඩ ඉවරයක් කරලා ඉමුකෝ. වෙනද වගේම චිත්‍රේ වණ්ඩ අපිට ලියලත් එවන්න ඔයාලට පුළුවන්. ජුවන් මියංගේට සහභාගී වෙන්න කැමති අයට මේ පණිවිඩය. ඔයාලට පුළුවන් සමනල දැනුම පුවත්පතේ කූපන් එක පුරවලා අපිට එවන්න. හරිද? මොකදනේ ඔහම කේන්ති අරගෙන කතා කරන්නේ? ඇයි ඔයා මට පොසොන් ගැන කියලා දෙන්නේ නැහනේ? හරි ඒක ලැබෙන සතිය කියලා දෙනවනේ අපි මේ වැඩසටහන ඉවර කරලා ඉමුකෝ. අපේ WhatsApp අංකයට ඔයාලගේ නම ගම වයස එක්ක වාගේ හැකියාව රෙකෝඩ් කරලා එවන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලගේ දක්ෂතා එවද්දි අලුත් විදිහට නිර්මාණාත්මකව එවන්නත් ඕනේ. චිත්‍ර අඳින්න දක්ෂ අත්වැඩ කරන්න දක්ෂ අයටත් අවස්ථාව තියෙනවා. අපි වැඩසටහනට අනුග්‍රහය දක්වන සමනල දැනුම ආයතනයටත් කොටාක් ස්තුතියි. අපේ වැඩසටහන් YouTube වගේම Facebook එකෙන් බලන්න අමතක කරන්න එපා. මම වගේම ඔයාලත් ජූනි මාසේ වැඩකත්කම දැනගන්න ආසයි නේද? එහෙනම් ලබන සතියේ නවරදවාම අපිව බලන්න ඕනේ. මේ ලබන සතිය අනිවාර්යයෙන්ම කියලා දෙන්න ඕනේ. හරිද? හරි කියලා දෙනවා. එහෙනම් ඉතින් මේ ඔයාලගේ ආසම වැඩසටහන එමි යමි.